යන්න ඡායාගේ වාරයේ ආපොසු නිලංකා සුන්දර් සිනාවප්පා චායට කීවාය. චායා නැගිට්ටි ආත්මානු කම්පාාවනි සමාරීයට අරසර් කීපුගෙන දැනටමත් තෝරගෙනත් තැති. අපි හරවල අවන්න බැරිකමට කතාගන්නවා ඡායා කළු දුරු දොරාරෙන ගමන් සිතු අය. දෙදනගේ මනෙත් එකෙල්ලි යම්මූ තිබුණි ඡාය වෙතේ. ඇගේ දෙපා වෙවුලන්නම්වෙෙනනි තරමක්ශාලෝපිස් කාමරරි ඇතිෙම සුදර. ඒමැ තිබ ශාල පුටුවක මැඩම තීටේ යාසුනක හොත් ඇසුන්ගෙන උන්න්නොය. ජීවිදේ ප්‍රධම් වරට වගක යුතු සසාමාජයකට පයතපු විට දැන්නෙ නොඉදුල් සබකොලේ ඡය තුළවිය. ඡායා මේසේ අත්දරට පැමිණ තමාට පුරුදු මුදු සිනාව පමණක් පෑවායි. අමුතින් සිනාවක් මවාගන්නට ඇයට අමතක විය. ගුඩ් මෝනිින් මැඩම් මෝනිින්ස මෝනින් ඉඳ ගන්න මැඩම් කීවාය. ඕහ මේසේ මතතිබුූ වීදුරෝ ෝලයක් කරකවනා ගමන් ඡායා දෙෙස බලාගෙන උන්නේ. කද මේ ලමඟිනම මඩ මෛතුම් පත් මිටියගෙන ඒ තෝරන අතරතුර ඇ දෙෙස බලා ඇසුවායි. මැඩම්ට ඕනා ඔය ඇව නිෙත්පුරත් දෙදක ගන්නටේ. චායාකල්පනී රණසිංහ, ඡායා කිවේ වඩාත් බරවේ මැඩ මෛතුම්පත් ගොඩින් ඇගේ අයිුම්පත තෝරද්දිේ ඇය හෝ දෙෙස බලා ගෞරාන්්‍යිතෝ සිඥාසුනය. පුතා සිටිෆිකෙට් බලන්න හ උඩ ලාගෙනී ඉදිද්දි මැඩම් කීවයි. හෝ චායා දෙෙසට දෑතත් දෑසත් දිගුගලේ චායගේ පපෝ දේනව වතාට තා මානු කම් පන් පිරුණි. ෆයිල්වරේ විවර කර හය පෙල්ලන අතරතුර ජායා දෙස තවත්වතා බැලූයේ. එවර ඇයට බිම්ම බැලුණි. මේ සාතිකටික අරගෙනද රස්සාාවටආාවයාය ඔහු සිතනවාව වියයුතුය යට සිතුනි. මේ ළමේ හෝමාගම කොෙද මඩම් චායාය අත්තකරින්ල්ලිය එව් අයුම්පත අතරගෙන ඇසුවා අය. තමට ඒ ටයිප් කරවත් එවන්නට බැරිවුුණා නේද ඇයට සිතුනි. හෝමාගමට චුට්ටක් එැහ ැඩම් ගොඩගම. මීට කලින් කොහෙද වර්ග් කලේ යො නෑමඩම මේ පලවිනිව වතාට ඔබ් එකට ඇප්ලිගේෂන් දැම්මේ යායගේ දැසල තිබ අවංක බවගේ කටහන්ඩේදවියේ මඩ මේ දස තිීනු බැලවා අය. අම්මයි තාතායි මොනවද කරන්නේ ජායාගේ පපු ඇවිල්ලිනිි. තාතා වුරුදු හතරකට කලින් නැතිවුණ. අම්ම විතර ඉන්නේ. ජායාගේ දෑස් තෙත්වන්ඩ ලංවේ ඇය ආයාසිෙන් කඳලු නවත්තා ගත්තායි. මේ ජීවිතය ගෙන අනුකම්පයින් සිතියවුතු මහොතක් නෙවේ. තාත්තා මොන වෙලාද නැති වුණේ? ොට න්න හිටපු ගමන් අසනිපවෙලා නැතිවඋුණම් ඩක්.ටස්ලා හරිට ලෙඩක් කිවවෙත්නෑ. චාය මැඩම්කි දෙනෙ දෙෙස බලාගෙනවා ගීවාය. මැඩම් හැරි තම් පුතා දෙෙස වරක් බැලුවාය. තාතා මො ජොබ් එකටගරි, තා ඉජිනීරු ඩිපර්ඩ්මන්්ගේ ඩිසයින කෙනෙක්දියට වැඩ කලේ. තාතා නැතිවනකොට මේලාමට වයස කියද. විසේ එකයි. තාතගෙන මේ තරං ආනි අයිදයි චායා දුකින් සිතු අය. ඒ ඇගේ පපුුව පෑරීමකින්. අම්ම මොනෝද කරන්නේ අම්ම රස්සාවක් කරන්නේ. එතවා අ කියල්ලක් කල ඉන්නවා ඇති නෑ මං විතරයි. මේ ළමේ අම්මයි විතරයි? ඕ! එතකොට මේ ළමේ අම්මයි ජීවත්තෙන්නේ මේ මහා පුදුමාකාර සම්බග පරීෂණයකි. චායට පුදුමය. තාත්තක පෙන්චන්න එක ලැබුණ අම්මත් පුංචි පුංචි දේවල් කලා චායටසිහල්ල කියවේ. ඇැයි උන්නේෙ මෝනට පත්වකො මෙන් තමාව අමතකවයි. මොනවද කේටරින් තැනක වැඩගලා තව පොඩිපොඩේව ඇසරනෝ වචචන ගැලපු අය. ඕ අම්මා දෙසම් බලා උන්නේ. මේ කෙල්ලගෙන් මේවා අන්නේ අහවල් දේකට දැය හෝ සිතුේ. ඉතන් ජීවත්වෙෙන්න්න මදිනි පුළොන් විදිට පිළිමා ගත්තා අම්මයි මයි විතරණ ගෑනු දෙන්නට තනීම ජීවත්වවෙන්න බෑනි එහත් පෞසගිය වසර හතර පුරාම වයේ ඒබව ඡායා දැනී. කෙසේ උුද මේවා මෙතනට අදාළද. අම්මයි තාතයි නෑදෑ වැඩි ආශ්‍රය කළෙත් නෑ නැඳදගෙනෙක් විතරක් ඉන්නවා බැඳපු නැති එයා ඉඳලෙ හිටල එනවා. මැඩම්ගෙ දෙනෙත් ්‍යන්තමට පුංජිවේ ජායා අසරනව සිනාසුනයි. කොයි මෝත ගොහෝ දෙැන් න්න දන්නලා එවන්නම් යැයි කියන තුරු ඇය අමාමරින් නිවසාරුනය. ඇයිතින් රස්සාවක් කරන්න හිතුවේ. ජයා තත්පර තිහ කතලිය පම නිහිඩ උන්නන්වය. මාව අනවන්න ඕෝය යන්න ඇ සිතුවායි. දැන්ටිකක් අමාරෙ ඔම්මට තිඳෙහිට අසනීපෙනවා. එක්කො මේ ප්‍රශ්නවලට බොරු කිවයුතුේ. රස්සාවක් කරන්න ආසයි මේ ෆිල්ලකට කැමැති වශෙන් කිවයුතේ. නැත්තන් යා යුතේ චායාහනදේට ඔය උත්තරදුන්නේ ඒ වඩාත් පහස නිසායි. ොන තන් පත්වද ජීවිතය මවා පෙන්වන්නට ඇගේ දිව නොනනමෙයි මේ රස්සාවට දාන්න හිතුනියැයි පත්තරේ තිබ්බ තුනාතරකට දැම්මා දෙකකිනු යාවෙයි අනිත්තෙක මොකක්ද ජොබ් එක ඒ කරන්න අමාරුව එකක් ඇයි! රෑදාය කොලා වෙනකං වැඩ එච්ච රෑ වෙලා බයයි අම්මත් එපාකි්වා ඡාය අඔහු දෙසත් බලා කීවාය ඔහු කිසවක් අසන්නේ නැත බලා ඉන්නවා පමණි ජායට මේ රස්සාවගෙන මොනවද දන්නේ චායා බිම්බලාගත්තා අය. උසස් පෙල්ට ගිනම් විශ්්‍යය ඉගෙනකත් නිසා තරමක දැනීම පමණක් කෑයට ඇත. මම වැඩිය දන්නෑ පුහුණ වෙන කෙනෙක් කියලා තිබ්බ නිසා පුරුදුනුත් කරන්න පුළුවන් කියල හිතුුණ. එය සසරන්නේ උක්ලේ තියන හැගේ දෑත්වල් ඇංගිලිදුර එකට වෙලි හුද කලායි තිබුණි. ඕන දේකට පුරුදු ඉන්න පුළුවන්ද පුළුවන් වැඩ මංචායට කිවොත් මේ උපිස්ස එක අතුගන්න කියලා ඡායා හිස ඔසවා සිනාසුනාය ඇැයි හිනා වෙන්නේ. ඒ පපුද දෙෙන් ඕනෑ මට හොඳ පුලුවන්. මේ කට්ටි අර පහල ඉන්න ළමයි නිලංකා ඒ සේරම බලාගෙනනෙන ලැද්ජනැද චායට. එහෙමනෑ මට පුළුවන් මඩම් සිනාසී තම් පුතු දෙස බැලුවාය ඔහුදඒ යනු සිනාසී චායා දෙස බැලුවේ චායා අසරනු බිම්බලාගත්තාය. මේ චායග අත්තක් කෘුද මැඩම් චායායෝ අදුම්පත පෙන්නු ඇසු අය. ඒ ලියා තිබුණ ඉංග්‍රීසිනි. ඔහු දවස් අතිම් වැඩ කරන්න වනු නිවඩ දවස්සලත් කමක් නෑ ගෙදරත් නිකං ඉන්නේ. මං වැඩරන්න ආසයි මීටගලිින් ඇතු ටායෝතයෙන් මේතරන් කාලයක්ත් තබාගත්තේ නැති බව චයා පුතුමෙන් සිතුවා අයි. ඇ කල්පනනා කරන අතරතුර ැඩ මෑය දෙසම් බලා උරාය. චායා ටික වෙලාගට පස ඉසවා මුරතුරෙසිනාසුනාය. ඒ හිනාාව ඇතුළේ සීලුුව අං අවංකගම් ලියවී ඇතයි රණතුන්ද මහත්මිට සිතුනී. ඇතම පුතු දෙෙස බැලුවේ ඒ සිනාව හඳුනා ගත්තේ දැයි අසන්නටමනි. ඔව කම්මුලකට වමත තබා අම්මා දෙෙස බලා සිනාසුනේ සුන්ද ලෙසේ. අසංක අම්මා හිතන්නේ මොනවාදැයි දන්නේය. මේ ළමයා පඩිකීයක්ක් විතර බලාපොරොත්වෙනවාද. ඒ ප්‍රශ්නයට දිහැකි පිළිතුරක් ඇවත නොවයේ. මං එහෙම මුකුත් හිතුවෙනෑ. ඇයි රස්සාාවකට එනකොට පඩිගෙන බලන්න ඕනෙෙන. මං මුකුත් දන්නේ. පර්න එන්න හිතාගෙන යාවේ. සාමාන්‍යෙන් ඔ කියීයක්ක් විතර ජයා අහිංසක අසරනු හිනාවක් පෑවේ. මං දන්නෑ මැඩ දෙන්න දෙයක්. හරි ළමයෙක්නි රණතුග මැතිනය සුන්දරව සිනාසීයේේ. පියපත්වෝදඒ නාව තරුණියයි චායට සිතුනිි. කෞදදෝය සාරි ඇන්ද දෙව්වේ ජායාගේ සිත ලජ්ජාවින් බරවිය. කොහේ කොතන ොහ අරද සිදිව ඇත. ැඩ මේ මැසුයි සමච්චලට වවියතය ඇ සිතු අයි. මන් සාරි ඇඳල නෑමඩම් අම්ම උද්දේ ඇන්දවේ. ඡායා සාරය දෙෙස නැත්තුමා කීවාය. ජීවිතය මොනදවලින්ත් කෙඩ නෝ නිකලැල් බව කෑඇතුල විනයි රණතුන්ග මාත්මක වීපත් හදවතර දැ සිතුනිි. ලස්සනයි සාරි ඇඳල තියෙනවා ඒක ඇහුවේ. ජයාගේ පපුවට සැනසිල්ලදදැන්නේ. ඇයි දෙතුන්මතාව කම්මට පින් දුන්නායි. බොයි ෆ්‍රීන්් මොනොද කරන්නේ චායා ඒ ප්‍රශ්නිින් වඩාත් කැලබුණාය ඇය තත්පට දෙකතුනකට පසුව හිස්සේ සවයේ අර පුරුදු සිනාවෙන්මේ එහෙම කෙනෙක් නෑ ඇ හෙමිට කීවාය රනතු මාහත්මේ ඒ පිළිී නොගන්න අයුරින් සිනිාසුනාය. ජාය අසරනව ඒ හිනාව දෙස බලා උන්නාය. මෙක්්චර් ලස්සන කෙල්ලෙකුට කොල්ෙක් නෑ පුතාව විශ්වාස කරනවාද. අසක ඒ ද්‍යස්තෙස බැලුවේ. ායා පුදමින් දෙදනම දෙෙස බලා බිම් බලාගත්තාය. හිටියට කමක් නෑ කියන්න අපි හැමෝගෙන්ම හනවා ඒ එක වරදන් නෙමේනි ඒ අසංග කතා කල ප්‍රථන් වතාවයි චාය නැත්තු ස ඔෝු දෙෙස බලා ඒදිනෙත් ලොකු කරගත්තාය. මං ඇත්තස කියන්නේ එහෙම ගෞුරුත් මටනෑ මගේ අම්ම විතරයි මටඉන්නේ. රණතු මහත්මේගේ පපුූ හෝස්ක ඇවිලිනිි බෝ යුතුතයන්ගේ කටන තුළ නැති අවංක නිර්මල බාක් මේ හනතුළ ඇත ඇය සිතු අය. ඇයි ඒගෙන හිතුවයි නැත්තේ. නතුර අය සන්සුම්ම ඇසුවා අය මට අම්ම ඉන්නවා අම්මට මම ඉන්නවා මට ඒ ඇතිමේට අම්ම ඔයාගේ මැරෙච්ජක ගැන කතා කරන්නේ ඔයත්ක ජායා නැහැයි කියන්නටමින් හිස්ම නිස වෙනුවා අය ඇයි ඒ අම්ම හිතනවා ඇති මට කියන්නේ තාත්ත නැති වුණාට පස්සෙේ අපි ොඩත් තනි වුණා යොතේක දිිනෙ ලාට දෙත්ව තිබුණ රණතුන්ග මහත්මි දුටු අය අසරන්න කෙල්ල තවත් හිටියෝ තඩනවා ඇයට සිතුනින් යායට මේ අස්සාාව ලැබේ කියල විශ්වාසයයක්ත්තියෙනවාද. ජායා අසරුව සිනාසුනය. දන්න එමැඩම් එසේ කියිය ඇය ඔහු දෙෙස බැලුවයේ. සේනම් දන්නවා කෞුද තෝරගන්න කිය කියන්නට මේනි. අසංග වඩාතු විශ්වාසන්ඳ ලෙස සිනාසුනයේ. අම්මි ම පහළට ගිහිල්ල එන්නම්. අසංග නගිටේ ජායා දෙස තවත්තරක් බලාය. තව තුන්හතර දෙනෙ කින්නවො නිපුතා. අම්ම එයාලට කතා කරල යවන්න රනතුග හත්මේ කිවක් කිවේ නැ. වඩාත්ම වැදගත්දේ කෙනෙු තෝර ගැනීම නම් ඒ තියන්නෙගෙන අමාර බව අසංකධනී තවත් කාලේ කාදැමී යුතු නඇත හරිචායා හිට හරිට මුද්දේ දහයත් දොලා තර මට කතා කරන්න වරදදන්න එපා. අර රිසිිෂ්ෂන් එකේ නිලංකගේ නම්බරකි ඉල්ලගෙන යන්න. අසංක දුරකත නැම්මතුකට සවන්දෙද්දී රණතුන්ග මහත්මී කීවාය. හොඳයි මෑඩ මයි යන්නම් යන්නම්ස ඇය අසංක දෙස බලා මුළුදුව කීවාය අසංක හිස්සවන කාමරින් පිටවේ ප අරදන්න නිපා කතා කරන්න චායාගේ පහු අඩත් අදින් සැලේ ඇ කාමරින් පිට අ්දී වෙනම කොනක ගසා තිබූ බුදුරෝ දෙෙස බැලු අයයි. ඒ පහත් දැල්වෙයි බුදු හාමුදුරුව වැරදිලාවත් මන්දිහා බල්ලද. චායා පුතුමින් සිතු අය. චායාල්ලියට අදේ හිතවත් යුතයන් හතරදින පමණ රැඳී උන්නවේ ඕුම් සියල්ලම ඇ දෙෙස බැලේකේෙන් තියෙන්මි ායා බිම් බලාගත්තාය අසංක නිලංකාළඟ හිටගෙන උන්නේ. ඇද දුරකතන අන්ගේ ලබාගන්නට නිලංකාළඟ නැවතුන අ. අසංග ඉවර නෙත්පුරා චයාාව දකගත්තේ. ජායා අපපාස්තුතාවෙන් බිම් බලාගත්තාය. මෙය සාරි අන්දලතියනවා ලස්සනදිල් ලංකා අසංග සිනංසි ඇසුයේ. ජායගේ පවුව පත්තුවේ ම වීලෝට අරගෙන හැමෝම නිලංකා චායා දෙස බැලුවාය. ඇගේ දැස් අසනෝ බිමට පාත්තිය. ලස්සන ඇස ඇයිස එමව අම්ම සැටිෆිකෙට් එකක් දුන්නනේ ඔය ආඩම්බර්ගමට ඉන්නේ ඡාය ආන්තමට සිනංසි හොදෙස ැලවායි. ැඩම හෙමයි ලංකා අවංක හනින් කීවායි නිලංකගේ මොකක්ද ලස්සන කියන්නන්නේ හෝ ආදදි චායට සිනායන්නට ආවාය. හට ඇත්තේ පුදුමාකාර ගතිගුණේ. කට හට ටෙලිෆෝර්න්කින් කතාගන්න වට ඇන්ජලින් වගේලු. අසංග සිනාසුනේ මහාඩිනෙ චායද සිනාසනයි. බුරු නෙවස ඇත්ත ඇත්ත මටත් දවසක් කිවවා මංකිව්වා නිලංකාව දාලා කැසටයක් කරම කියලා. නිලංකා බිම්බලාගත්තායි. ඔහුට දන්නේ කෙනෙ ගසන්න කරන්නට පමණ. ට ෙිෝො ම්බර එක ඉල්ල ගන්න කිවවා චයා අතරවාරයෙන් ලද මහොතේ කීවාය. නිලංකා පුදුමෙන්මෙන් අසංග දෙෙස බලා දෙනෙත් ලොකෝ කරගත්තය. කාටවත් දුරකදන අංක දෙන්නට කීවේ නැත. මෙ අට දෙන්න කිවවා කාඩ්ඩෙ ගත් දෙන්න. ටිලංක කාඩ්ඩෙ එක චයාත තැබවාය. මයි යන්නම්ස හොඳයි. ඕ සිනාවප්පා කීවේ යන්නම් ඡායා නිලංකා දෙසද බලා කීවය හොඳයි මැඩම් කිවෝ වෙලාට කෝල් කරන්න හා ඡායා බිම් බලාගෙනම එතනින් ඇවි දෙෙන ගියාය. අසංකගේ අතාාවකර යන මන දෙසම් බලාඋන්නේ. නිලංකාා බලාඋන්නේ ඒ දෙෙස බලා ඉන්න අසංග දෙසේ. කෙල්ලලා හරි ලස්සන එනේ දෙස නිලංකා මද සිනාවපා ඇසුවාය අසංක මේසයට තට්ටුකොට සිනාසුනය. ම්හම්. හෝගේ හඬස් සමගම හිස්සද මැනුණි. චායා පඩිපෙලේ අන්තින්පඩිය බැස හැර බැල්වාය. අසංකක දෙනෙත් ඇයට ඇතදිී හමුවයේ ජායා බිම් බලාගෙන එතනින් පහලට ගියාය. කෝ අර්මන් ලියලදුන්න කොලේ. අසංක ආඩම්බරෙන් නිලංකට කීවේ. ලංකාලාආච්චි දගනුන් කොල අතර ගත්තාය. තැබිලිපාඩ සාරය ඇඳගෙන ඉන්න සුපගල් ඒෙල් යාතිමුණේ එපමනකි නිලංකාට ඇත්තරම් පුුදුමේ දැම් මොකද කියන්න ඉන්ඩි ලංකා අසංක ඇස්සුුවයේ මඩම් ඇත්තරම තෝරගතල්ස තෝරගත්ත විතරන්නෙවෙේ ඒ කෙල්ල අනිද්ධ ඉඳල වැඩ බොරුද බලන්න අසංග සෙලිවර දුර්ගතනයක් යතුරත් අතරගෙන කීවේ මටනං ඇත්තරම් පුදුමයි. මාව අම්ම ඇහවුවත් චාන්ති විහාරකට කන්න කියා කියන්න. අසංක එසේ පවසා පහලට බැස්සේ. හ ආනේ තුළට නැගී අතුරුද කරවාගෙන චායා! ඒ නම නිකමටමින් අසංකට නැවත වතාවක් සීවයේ.